ෝක ොකුම ෝටසයික ලබ් විදිට හඳුරන්න්නන හෙල් සෑන්ජර්ල්ස් මෝට සයික ලබ් එක එදාමදාතුර අතිශේ විශාල ජනප්‍රතාාවයක් කීමිකරගත්තු, ලෝකේ කැපී පරෙනු පිරිසකින් සමන්විත සමූහයක්. වඩාත් විශේෂම කරණාවන්නේ මේ මෝටසයිකල් සමාජයේ සිටින සියලම දෙෙන, හලි ටේවිඩ්සන් වර්ගගේ යතුරු පැදි පමණක් ධාවනය කිරීමයි. ේ ෙඩවට එච්.MCයන සීලම නාමයන්ගෙන් හඳුන්වන්නේෙත් මේ යතුරු පැදි සමාජයමයි. රටවල් පණස්නමයක් පුරා සාමාජික්‍යයන්තුන්දාා හයිසියකගෙන් සමන්විත මේ මෝටසයිකල් සමාජය තුළ සංවිධානාත්මක අපරාධ සිදුවන බවට ඇමෙරිකානු බුද්ධ්‍යංශය අවස්ථා කිහිපයකදීම තහවුරු කරගෙන තිබුණා. එදස් නමසේ හතලි සටවර්ශය මර්තු දහත්වනදා ආරම්බුණුේ මෝටසයිකල් සමාජය ඉන් පසුව ලෝකය පුරාම ව්‍යපත වුණා. සාමාජිකයන් තමමාගේ අනන්්‍යිතාවේ තහවුරුවන කබා භාවිතා කරන අතර සාමාජිකයක්වීම සහ ඕන්ට බලළඟගු රියදුරු බාලපාත්‍රයක් තිබීම හත්්‍යය පනහසේසි ධාරිතාව යිතු මෝට සයිකලයක් තිබීම සහ. සමාජය බලාපොරොත්තුවන ගති ලක්‍ෂණවලින් සමන්විතවීම අධ්‍යා වශ්‍ය වනවා. නීතියට අනුකූල නොවන සාමාජිකයන් මේ සමාජය තුළ සිටින බව මේ වෙනකොට කිසිවකුටත් රහසක් නොවේ ඔවුන් අපරාධ සිදුකරන පුද්ගලයන්ද. එස ඇතිනම් අපරාධ සිදුකරන්නන්ට දනුවම් ලබවාදෙන්න්නන්දයන වගේ මේනතුරත් කිසික. ත් නි්චිතෝම ප්‍රශ කිීම හැකියාවක්ලබිලා නහ. ෙසේ වෙත් මේ වීඩියෝවෙන් අද අපපි ඔබවෙත්තට අරගෙනෙන්නේ හෙල් සේන්ජල් මෝඩ සයිකල් සමාජයේ සාමාජික්‍යන් විසින් සිදුකළ අත්වරදීම් දහයක් ගැන. පලවෙනිටම අපි කතා කරන්නේ ඩෑන් පිලිප්ස්ගේ ගාතනය ගැන. වයිසවරුදු පනස්සකක් වුණු ඩේන් පිලිප් සාර්ථක පවුල් ජීතයක් ගතකළ පියෙක් වුණනාා. හගේ පාසල්්‍යයන වයිසේ සිටිපුතා දවසක් තමාගේ යාළුවන් සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබුණනා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් කෝඩි තමගේ පියාගේ යහළිකදූ ඩැනියල් මැක්්‍රේනම් පුද්ගලයායට වේශසාගත කමෙන්ටුවක් ෆෙස්බුක්හි පලකර තිබුණා. මේ නිසා ඩැනියල් කෝඩි හමුුවයි නැවතේසේ නොකරන ලෙස තර්ජනය කර තිබුණා. මේ ආරවල පිළිබඳව දැනගත් ඩන් පිලිපස් ැනියල්ව හමුවුණේ ඒ දුරදිගනයා විසඳගත යුතු බව තීරණය කිරීමෙන් පසුුවයි. මු ැනල් මැක්ේ තමගේ මෝට බයිසිකල් සමාජයේ යාළුවන්ගේද සහ ඇතිව ඩන් පිලිප්ස් ගාතනය කරනු ලැබවා. පිලිපස්ගේ පනසුන් මලසිරව මහා මාර්ගයක දමමාගොස් තිබේදී සොයා ගනු ලබවා. ෙහොම දුවීමට අට දෙකු අත්තඩංගෝට ගැනුව අතරම ඕවන්ගින් තිදනෙක්මහෙල්ස සේන්ජල්ස් මෝටසයිකල් සමාජයේ සසාමාජිකයන් බවට හෙළි වී තිබුණා. ඊළඟට අපි කතා කරන්නේ භර්ක්ෂයහි ත්‍රිත් ාතනය ගැනයි. දෙදා සෙකොලාවර්ෂය අගෝස්තමාසේ දවසකදි හෙල්සේන්ජල් සමාජයේ සසාමාජිකයන් තුන් දෙනෙක්. එදින රාත්‍රයේ සාධයකින් පලායන ආකාරය ආරක්ෂිත කැමරාවල සටාන් වී තිබුණා. කෙස්සේ වෙතත් පසුදා උදෑසන වන විට ඕන් තිදෙන පැහරගෙන ගොස් පිහිෙන්නන වැඩිතා ගාතනය කරලා තිබුණා. එසේම ඉන්පස්සුව ඔවුන් තිදිනනාගේ හෙස කඳෙන් වෙන්ඩ කර භූමිධානය කර තිබනාා මෙේ ගාතනේ වේ තිබුණ ඩේවිඩ ගලාස ඇඩවඩසා රොබට් යන තිදිෙනයි. ඔඕන් තිදිනගේ අතුරදහන්වීම පිළිබඳව සිදු කළ පරීක්ෂණවලදි, මළ සිරුණු හොයාගනීමට හැක්කියාව ලැබුණු අතරම සැපිට අත්තනැංගොට ගත් හෙල්ස ේන්ජල් සාමාජයේ මෙම මනිීමමනුමට සම්බන්ධ සිව් දෙනාම ජීවිතන්තය දක්වා සිරගත කනු ලැබවා. ඊඟට අපිතා කරන්නේ ඩෑවිට් මාර්ටින්න්ස්ගේ ගාතනය ගැනයි. දෙදස් දාසේ වර්ෂයේ හෙල් සේන්ජල් සමාජයේ ශාකාාවක් ඉදිරියේ තිබූ වාහන නැවැත්වීම සඳහා යොදාගන්නා නැවතීමේ පුවරුවක් ඉවත්කිරීමේ වරදට, එන්ජල් සමාජයේ එමශාකාාවේ ආරක්ෂ කලෙස කටයතු කළ ඇන්ත නම් තැනැත්තා වය සෞරුදු විසිපක් වය සඇති ඩේවිට ර්ටිනස් නම් තරුණයාට වැඩිතබු ලැබවා. උදරට වැඩිවැදනු මාටිනස් සේදවි බේරා ගැනීමට සමත්තු අතරම නඩු විවාාගෙන් ඇතන හට ර්ටිනස්ට ො විපන්හ මුදලන්. ඇගවීම සිද් වුණා, කෙසේ වෙතත් නඩු විභාග අතර මගදී නවතාදමීමට සිද්ධ වනේ වයිසවුරුදු පනස් දෙකක් වුණු ඇන්තනී හිසේ රෝගාබාදයක් නිසා මරණයට පත්වීමත් සමඟයි ඊළඟට අපි කතා කරන්නේ මල්බර් නගරේ වෙඩි තැබීම ගැනයි. දෙදලා හතවර්ෂය හෙල් සේන්ජල්, සමාජයේ සාමාජිකත්වේ ලැබ ක්‍රිස්ටෝප හටසන් ැඩි ලෙස මත් පැන්වලට ස මද්‍රවීවට ඇබැහිුුණු පුද්ගලයෙ වුණා. හු සමාජ ශලාාවකද හමුම තරුණයක් ප්‍රාත්‍රී පිටතට කැඳවාගෙන ගොස් තිබෙනාතර ඇ සිහිසුන් වූ විට මහමගදමා පලාගොස් තිබෙනවා. එසේ පලාගොස්යමින් සිටිදී තම පෙෙන්වතිය හමුව ඔහෝ ඇගේ හිසට තුවක්ව තබා ඔහ සමඟ පැමිණල් ලෙසට තර්ජනය කර තිබෙනවා. අසල ගමන් කරමින් සිටි තරුණයන් දෙෙනෙක් ඒ පිළබඳව විමසීමට යාමේදී ෝපේට පත්තුූ ක්‍රිස්ටෝප සියලම දෙනට වැඩි තබා තිබෙනවා. මෙම වැඩිතැබීමෙන් හගේ පෙෙන්වතිය දරුණු තුවාල් ලැබූ අතර උදව සඳහ පමිණි තරුණයන් දෙෙනගෙන් එක්යි. එමස්ථානේම මරණයට පත්වනා. මේ සිදුවීමට වරදකරුණු කිස්ටෝප වහම එමේස්ථානයෙන් පැනගොස්, එල් සේන්ජ සමාජයේ ශාකාවක සැඟවී සිටියදි අත්තඩංගුවට ගනු ලැබවා. නඩු විභාගකින් පසුව ඔවුට වයිසුරුදු තිස් පහක සිරදනුවමක් හිමියුණු බවට සඳහන් වනවා. ීලට අපි කතාරන්නේ ෆරන්සිස්ක को ොසසාඩෝගේ ගාතන ගැ, ್රෙන්න්සිස්කෝ ොසාඩෝ පේගන්ස් මෝට සசைකල් සමාජයේ නායකවූ අතරම ඔඕන් හෙල්සන්ජල් සමාජයේ ප්‍රධාන සතුරු සමාජ ලෙස හදුන්න්නනු ලබවා ෆ්‍රරන්සිිස්කෝ දවල් කාලේ තමමාගේ රැකියාවේ නිරතවෙමින් සිටේදී නාදුනන පුද්ගලන් තිදෙනෙක් පමිණ ඕටසා ඕගේ සහයිකයාට වෙඩි තබනු ලබවා. එම ප්‍රහාරෙන් ෆරන්සිිස්කෝ රණයට පත්තු අතරම සහියිකයා බරපතල තුवाල ලබවා. මෙම ාතනයට සැපිට පුද්ගලයන් කිහිප දෙනකුම අත්තඩංගුවට ගැනුව අතර, අවසානයේ එම ගාතනයේ සිදු කලේ හෙල් සේන්ජර්ල් සමාජයේ පුද්ගලන් තිනෙක් බවට හෙලියුණා.ඉතින් අවසානයේ ඕන්ට ජීවිතාන්තය දක්වා සිරදනුවම් හිමියූ බවට සඳහන් වෙනවා. ඒකට අපි කතා කරන්නේ රෝලින් තන්ඩසා භික්ස් මෝක් ගැන. පසුගගේ වර්ෂයේදි පොලිස් අපරාධ විමර්ෂණ ඒකකයට අපූරු තොරතුරක් ලැබුණනා. ඒ මලියන දහටක් වටිනා මද්‍රව්‍යතෝගයක් මෝටසයිකල් සමාජයක සාමාජකයන් පිරිසක් අතරේ හුවමාරුවමින් පවතින බවයි. සාමාජිකයන් වින් මේ ව්‍යපෘති හඳුන්න්නනුලැබූේ පොෙක්් ික් මෝක් ස ප්‍රජෙක් ොලින් න්ඩ කියන අනුවර්ථනාම වලින්. විමර්ශණවලදි තහවුරුණේ මෙම ජාරම හෙල්සේන්ජල් සමාජය සහ යුුවන් මෝටසයිකල් සමාජ අතර සිදුව අන්නක් බවයි. එසේම හිදී විකිණෙන්ෙන වියලි ංසාප්‍රමාණය ඩොලර් මලියන එකයිදශමාටක් බවත් අනාවරණය වනා මෙම ගණදනු වියාජකසසා බලපත්‍රයක් මගින් නිෂ්පාධනය කර තිබූ නමුත්, ඒවා තහුරු කර ගැනීමට විමරුෂණ අංශවලට හැකියාවක් ලැුණ නැහැ මේ ව්‍යාපෘති අදටත් ක්‍රියාත්මක වනතර ඒවා මැඩ පැවැත්වීමට මෙතෙේ හැක්කියාවක් ලැිලා නැහැ. ඒළඟට අපි කතා කරන්නේ ජේසන්ගේ ගාතනය ගැන. ඕස්ට්‍රලයානු ජතික ව්‍යාපාරිකය කුණු ජේසන් මරමුවට පත්තුනේ නාදුනන හදදනකුගෙන් සමන්විිත කල්ලියක් ඕගේ ්‍යාපාරික ස්ථානයටම පැමිණ ඔහුට වැඩි තැබීම නිසායි. මෙම අආරව හෙල් සේන්ල් මෝටසයිකල් සමාජයසා ෆින්න්ක්ස් මෝට සයිකල් සමාජ අතර ඇතිවූ ආරවුලක් වූ අතර, ඒදී වැරදි වටා ගැනීමක් නිසා මෙම ඕස්ට්‍රේලයාන්ු ජාතික ව්‍යපාරිකයක් ගාතනය කර දමා තිබුණා. මෙම ගාතනයට සබන්ධ නඩුවිභාගේ තාමත් සිදුකෙරමින් පවතිනතර ඒ විත්තිිරන් හද ෙල් ස. යාවජීව සාමාජකැන් වනවා. ඊළඟට අපි කතා කරන්නේ ජෝස ප්ලන්සියගේ සිදුවීම ගැන. දෙදස් දහ නමේවර්ෂයේදිී හෙල්සෙන්ජර් සමාජයේ ප්‍රාදේශය නායකෙක් වුණු ජෝස ප්ලන්සියා නැත්තා රිචට් නම් පුද්ගලයා පදවමින් සිටි වාහනයට වැඩි තබා තිබෙනවා මේ සිදුවීමෙන් පසුව දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වූ අතර ඒ ආරක්ෂක කැමරාවල සටහන් වී තිබුණනා. පොලිසේ වින් ලැන්සියා අත්තනංගෝට ගනු ැබූ අතර ඉන් පපසුව ඩොර් ක්ෂයක ඇපමුදලක් මත නිදහස් කරන්න ලබවා ඉන් පසුව නැවත්. සමාජ යාලාාවක ගැටුමක් ඇතිකරගත්ත හෝ, ඒ ආරක්ෂකයාට අසාධය වනතුරු පහරදී තිබනාා. මෙවැනි සිදුවම් නවයක් නිසා ඕ බඳනාගාරගත කරන්නු ලැබූ අතර අවසානය හුට ජීවිතන්තය දක්වා සිරදනුවම් නියම වනා. ඒළඟට අපි කතා කරන්නේ මද්‍රව්‍ය ජාවාරම් ගැන. දෙදස් පහලෝව වර්ෂයේදිී ඕස්ට්‍රේලියයානු ජාතිකෙක් වුණු ජොෂවාසාහ ඕගේ සහහිකයා වැඩිපිටක්සාහ ටයිල යන තිදෙන, මෙත්‍යනුවෙන් හඳුන්වන මද්‍රවිය කිලෝ පන්සියක් ප්‍රවාහනය කර තිබුණා මෙම මද්‍රව්‍යියතෝගේ ප්‍රවාහන කිරීම සහ ඩොලර් මීියන තුන් සියක මුදලක් පෑකර තිබුණු අතර එම මුදල ලබාගෙන තිබුණේ හෙල් සේන්ජල් සමජයේ විසින්. බාගත් මද්‍රව්‍යතෝගේ තායිලන්තයෙන් භාරගැනීමට සියලම කටයතු සූදානම් කර තිබුණා. කෙසේ වෙතත් මෙම යාත්‍රාව ගිලීග අතර මෙත් මද්‍රව්‍යිය කිලෝ ගැනින් වෙරලට ගස ගෙන ගොස් තිබනා. ඒය අනුව කොක් වැඩිපිටක්සා ටයිල අත්තරංගුවට ගනු ලබූ අතර වසර විසි පහබැගින් සිනදනුවම් නියමකනු ලැබවා. අවසාන වශයෙන් අපි කතා කරන්න බෙන් ගේෙපාට් ගැන. බෙන්ගගේපර්ඩ් අප රාද සිදුකිරීමට පටන්ගත්තේ ඉතාමත්ම කුඩා කාලේඉඳලා. න් පසුව තරුණවිියට පැමිණියහු හෙල්සේන්ජල් සමාජයේ සාමාජිකේෙක් බවට පත්තුනා. ඕහ, තමාගේ වැඩිහිටිකාලයෙන් වැඩිකාලයක් ගත කලේ සිරකඳවුරු තුළයි. දෙදස් දහනමේ වර්ෂේදී හොතමාගේ පෙම්වතිය සමඟ විනෝද චාරිකාවක නියතුූ අතර වාහනේ තුළදී බෙන් දරුණුලස හැසරීමට පටන් ගැනීමත් සමගම බියට පත්තුනු හෝගේ පෙන්ම්වතිය, ජීවිතයේ, බේරා ගැනීම සඳහා ධාවනයවෙමින් තිබූ වාහනෙන් ඉවතට පැන තිබුණා. මෙම සිදුවීම නිසා හට මාස්ස හයිකකාලයක් සිරගතවීම සිද්ධ වනාා. හ තමාමගේ ජීවන රටාවට තමාගේ සහෝදරයාද ඈදාගත් අතර අවසානිදි හෝකේ සහෝදරයා මැරවරයන් අතින් සසාහසි කලෙස ගාතනය වනාා ඕහතමාගේ ඉස්ට්‍රගෑම් ගෙනුමහරා ඒ පිළිබඳව පෝස්ටුවක් පලකරතිබූ අතරම තම සහෝදරයා ගාතනය කළ පුද්ගලයන්ගේෙන් පලිගන්නාබවටද ප්‍රසිද්ධිය ප්‍රකාශකර තිබුණා ඉතින් මේ අදපි ඔබවතට අරගෙනාව හෙල් සේන්ජල්ස් ලබ් මගින් සිදුකරපු අපාධකපයක් ගැන. ඉතින් මේ ගැනවාගේ අදහසමුකක්ද කියලා නිවාරෙන්ම පහලින් කමෙන්ට් එකක් දන්න අමතක කරන්නපා අපි මේ වගේ අලත්ම ඩියෝකින් හම්ම බලාපොරොත්වන් අදට සමුව අරගෙනයන්න්නට තමයි සූදානම් වවෙන්න වාල තමත් අපේ චැනල්ල බස්ක්‍රයිප් කනත් න් නිවාරෙන්ම පහලින් තියන රතු පට ට්න ොබල බස් ්‍රයිබ් කරන්න ඒවගේ ංචි ෙල්ලයිකන්න ලෙක්කරොත් අපිියලතෙන් වීඩියව දපුගම වාලඟට ගන්න ගැනීමේ හැකිියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙම සේලොම දෙනාට සුබදවසක්.